ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ධූරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම විදේශ චාරිකාව සඳහා තෝරාගත්තේ ඉන්දියාව. මේ තීරණය නව ජනාධිපතිතුමා බොහෝ දේශපාලන යථාර්ථය නිවැරදිව හඳුනාගත් බවට සාක්ෂියක්. මන්ද දකුණු ආසියානු කලාපයේදී සහ ආසියාවේදී ශ්‍රී ලංකාව වැනි කුඩා දුබල ආර්ථික වශයෙන් තවමත් ශක්තිමත් ඇති රාජ්‍යයකට කලාපීය බලවතා සමග මිත්‍රශීලී සබඳතා පවත්වා ගැනීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සබඳතා පවත්වා ගැනීම මූලිකම අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාව තේරුම් අරගෙන මේ කළ චාරිකාවේදී අතීතයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ඇතැම් අනවබෝධ දුරු කිරීමට සමත් වී ඇති බව දකින්නට පිළිවන්. ඒට හොඳම සාක්ෂිය තමයි නිල උත්සවයකදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී මහතා කළ ප්‍රකාශය. එතුමා සඳහන් කළා ඉන්දියාව නව ප්‍රවේශයකින් නව යුගයක පිවිසෙන්නට සූදානම් ශ්‍රී ලංකාව සමග සබඳතාවලදී. මෙහි යටි අරුත වන්නේ අතීතයේදී තිබුණු ආකාරයට වෙනස් ගමනක් යන්නට ඉන්දියාව අපේක්ෂා කරන බව. මේ චාරිකාවේදී ජනාධිපතිවරයා සමත් වී තිබෙනවා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ක්‍රමයක් ක්‍රෙඩිට් ලයින් එකක් ලබා ගන්නට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා. මේක ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. දෙවනුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අපේ රට මුහුණ පා සිටින නැවතවරක් ත්‍රස්තවාදය හිස එසවීමේ තර්ජනය පරාජය කිරීම සඳහා ඉන්දියාව තවත් ඩොලර් මිලියන 50ක් ප්‍රදානය කරන්නට තීරණය කර තිබෙනවා. මෙවැනි ආකාරයකින් කලාපීය බලවතා සමගත්, සිසු කලාපීය රටවල් සමගත්, කලාපයෙන් ඔබ්බෙහි තිබෙන්නා වූ රටවල් සමගත් යථාර්ථවාදී පදනමකින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සබඳතා වර්ධනය කර ගැනීම අපේ රටේ ඉදිරි ගමනට බෙහෙවින් ඉවහල් වන සාධනීය පියවරක් ලෙස තමයි අප දකින්නේ.